आइबोर्न शुभ दिवस आफ्नो जननीय कलाकार हो वर्तमानी लेखकया प्रकाशकया पाठकया मुद्रण शिल्पीया जनमे सेलु पार्श्वयान हमे मतवेला तिबेन अर्बोदय पिलिबंदव नतन ए मेराट ग्रंथ कर्मांत्य ग्रंथ प्रकाशन कर्मांत्य मुन दिला तिएन अभियोग हा गटल पिलिबंदव माध्यमक कनवंट तमै अदवे सोदानं करला मे पटंग गन्न यान्नी एनिसा अदवे मा माध्य सागच्छार पेवन सिटन सीलम माध्य सगेन इताम आदरेन पिलिगन्नवा मम पडी पहेदली किरीमक करन्नं अई अपी जननीय कलाकारु हटियट मेवनी माध्यमक पवत्तन्न तीर्णय केलुवे कियला ඔබ දන්නවා අර පොතපත කියන එක අපේ සමාජයේ බොහොම ඇත ඉතිහාසයේ ඉඳලම සමාජයේ එක බැඳිලා සමාජයත් එක්ක ආත්මගත වෙලා තිබිච්ච කාරණයක් කියන එක සංස්කෘතික කාරණයක් හැටියට අපි දන්නවා. දැන් ඉතිහාසය අපි අහලා තියෙනවා පරාක්‍රම බාහු රජතුමාගේ සමයේ මංගල හස්තියාගේ පිට ග්‍රන්ථ වැඩමවුවා කියලා. එතකොට ඒ කාලේ ග්‍රන්ථ රාජයා වගේ නම් වලින් තමයි පොතපත හැදින්නේ. ඒ වගේම ඒ යුගයේ කලාකරුවන්ට නිර්මාණකරුවන්ට ගම්වර ප්‍රදානය කරලා තියෙන බව ඉතිහාසය සඳහන් වෙනවා. ඉතින් එහෙම ඉතිහාසයක් සහිත සමාජයක තමයි අපි මේ ඇවිල්ලා මේ පරිවර්තනය වෙලා අද අපි මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. නමුත් අද මේ වෙනකොට මේ රටේ තියෙන සියලුම අර්බුදත් එක්ක අපි දන්නවා ප්‍රමුඛතම ප්‍රශ්න හැටියට ගත්තොත් ආහාර අර්බුදය ගොවියෝ අද තමන්ගේ කුඹුර වලට පෝර නැතුව උද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් සිමෙන්ති නැතුව විශාල පිරිසක් පෙදරේරුව ඇතුළු ඒ සිමෙන්ති අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ජනතාව පීඩනයට පත් වෙලා ඉන්නවා. ගෑස් ප්‍රශ්නේ, බෙහෙත් කේත් ප්‍රශ්නේ, ඊයේ වෙනකොට මම ජීවත් වෙන ප්‍රදේශයේ කැලණි ප්‍රදේශයේ පැන්ඩෝල් පෙත්තක් ගන්න අපේ ප්‍රදේශ කඩවල නැහැ. ඉතින් මෙහෙම අර්බුදයක් මැද තමයි අපි මේ අද කතා කරන්නේ ග්‍රන්ථ කර්මාන්තය නැත්නම් ග්‍රන්ථ ප්‍රකාශනය. පොත් ප්‍රකාශනය කොයි විදිහටද අපේ සමාජයට බලපාන්නේ? මේක හුදෙක් ලේඛකයාට, ප්‍රකාශකයාට, මුද්‍රණ ශිල්පියාට හා පාඨකයාට පමණක් සීමාච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේක මුළු සමාජ දේහයටම ඉතාම අහිතකර විදිහට, ඉතාම බරපතල විදිහට මිනිසුන්ගේ සංස්කෘතික ආධ්‍යාත්මික ජීවිතය සුනුවිසුණු කරලා දාන මට්ටමට අද ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ නිමිත්තෙන් තමයි අපි පොදුවේ මේ රටේ තියෙන සියලුම අර්බුදයන් මැද ජනනියම කලාකරුව හැටියට ජාතික ජනබලවේගයත් එක්ක සම්බන්ධ වෙලා මේ රටේ මේ පවතින අර්බුදයන්ට විසඳුම් හොයන එහෙම නැත්නම් මේ රටේ 74ක් වසරක් තිස්සේ පැතිච්ච අසාර්ථක විනාශකාරී දූෂිත ආර්ථික සමාජ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඉදිරිපත් වෙච්ච ජාතික ජනබලවේගයේ කලාකරුවන් නියෝජනය කරන කණ්ඩායම හැටියට මාධ්‍යමක් පවත්වන සූදානම් වුණේ. කරදාසිංහයක් ඇති වෙනවා කියලා නිල වශයෙන් ප්‍රකාශයක් කරලා තියෙනවද කවුරු හරි? ඔබතුමාලා හිතන්නේ මේ කරදාසිංහයට හේතුව මොකද්ද? කරදාසිංහයක් ඇති වෙලා තියෙන්නේ අංකුම ගත්තොත් දැන් අපි කතා කරපු කරුණු වලට අමතරව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශන සංගමේ ලේකම්වරයා පුවත්පත් නිවේදනයක් කරලා තිබුණා පහුගිය දවස්වල. මාර්තු මාසයේ වෙනකොට මේ තත්ත්වය මේ විදිහටම පැවතුනොත් මාර්තු මාසයේ වෙනකොට මෙරට ග්‍රන්ථ කර්මාන්තය බිඳවැටීමේ අවධානමක තියෙනවා කියන එක. ඒ කියන්නේ ඇත්තටම වෙළඳපොලේ කඩදාසි ගන්න නැහැ. කඩදාසි ගේන්න ඩොලර් නැහැ. මේක තමයි ඇත්ත කතන්දරේ. ඒ කියන්නේ රටේ පවතින අර්බුදයේම කොටසක් තමයි මේ වෙළඳපොළට බලපාලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කියනවා මම කියන්නම් මාස 3ක් ඇතුළත කඩදාසි රීමේක මිල රුපියල් 900කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ පහුගිය දෙසැම්බර් වෙනකොට රුපියල් 5200කට තිබිච්ච රීම් එකක් අද වෙනකොට වෙළඳපොළේ රුපියල් 6200කටවත් ගණන් නැති තත්ත්වයක් තියෙන්නේ. ඒක තමයි ඇත්තටම අර්බුදය. ඒකම ප්ලේට්ස් දැඩි හිඟයක් තියෙනවා. මේ සියලුම දේවල් ආනයිනික භාණ්ඩ. ඉතින් මේවට වැඩපිල්ලක් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් අපි කියන්නේ
දැන් අද තියෙන මේ අර්බුදයට විසඳුම් හොයන්න මේ රජයට උවමනාවක් නැහැ කියන එක තමයි අපේ තියෙන පළවෙනි චෝදනාව. මොකද අපි දන්නවා දැන් ග්‍රන්ථ කර්මාන්තයට ප්‍රකාශන කර්මාන්තයටත් මුද්‍රණ කර්මාන්තයටත් සම්බන්ධ ප්‍රධාන පෞලක සමාජීය තමයි දැන්ට වර්තමානයේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහත්මයා. ඉතින් එතුමාටවත් මේකට විසඳුමක් නැහැ කියන එකේ තේරුම මම හිතන්නේ මේ ඩොලර් අර්බුදය ඒ තරම් උස්සන් වෙලා තියෙනවා සහ මේක මම හිතන්නේ ඒ තරම් බරපතල ප්‍රශ්නයක් හැටියට රජය හෝ වගකීතු ආයතන සලකන්නේ නැහැ කියන එක. ඉතින් අපි ජනනීය කලාකරුවෝ හැටියට කියන්නේ මේකට විසඳුම් හොයන්න පුළුවන්. අපි දන්නවා සිනමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ විශේෂ කෝටා එකක් දුන්නා ලේඛකයන්ට සහ ප්‍රකාශකයන්ට. එතකොට ආනයනික කඩදාසි වලට බදු ඉවත් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් දේශීය කඩදාසි නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් අපේ රටේ ප්‍රධාන කර්මාන්තශාලා කීපයක් තියෙනවා කඩදාසි නිෂ්පාදනය කරන. නමුත් පොත් මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ විසඳුම් පිළිබඳව වගකී යුතු. අපි කියනවා කලිම රජය ආණ්ඩුව මේ පිළිබඳව දක්වන්නේ බොහොම කුඩම්මගේ සැලකිල්ලක්. ඒ උදවියට කිසිම ඌමනාවක් නැහැ. මොකද ඇත්තටම අපේ පුංචිව මහත්මයා කිව්වා වගේ ජනතාව දැනුවත් කිරීම සමාජය බුද්ධිමත් කිරීම දූෂිත පාලකයන්ට අධම පාලකයන්ට ඉතාම අනතුරුදායක දෙයක්. අපි දකින්නේ ඒක ඒ විදිහට. ඊට අමතරව මම කියන්න කැමතියි අපිට සැකයක් තියෙනවා මේකත් එක්තරා විදිහක කෝට උපක්‍රමයක්ද කියලා මේ ආණ්ඩුව පෞගේ කාලේ අනුගමනය කරපු. අපි දන්නවා ඕනෑම භාණ්ඩයක හිඟයක් ඇති වුණාට පස්සේ ජනතාව පෙළඹෙනවා භාණ්ඩේ ගුණාත්මක භාවය සහ මිල නොතකා ඒ ඉල්ලුම් කරන්න. හොඳ උදාහරණයක් ගෑස්. ගෑස් හිඟයක් ඇති කරුවා. ගෑස් ඊට පස්සේ බාල ගෑස් ගෙන්නුවා. ගෑස් ටැංකිය පුපුරන්න පටන් ගත්තා. ඊට පස්සේ ජනතාව කිව්වා අපිට කීයකට හරි කමන්නේ හොඳ ගෑස් එකක් දෙන්න කියලා. මේක තමයි මේගොල්ලෝ පාවිච්චි කරන උපක්‍රමය. සිමෙන්ති වලටත් අද ඒක කරලා තියෙනවා. ආහාර ද්‍රව්‍ය වලට ඒක කරලා තියෙනවා. පිටිකිරි වලට කරලා තියෙනවා. එහෙමනම් අපිට අනතුරක් දකින්නවා මේ ග්‍රන්ථ කර්මාන්තය එහෙම නැත්නම් පොත් නිෂ්පාදනය බාහිර රටකට තල්ලු කිරීමේ කෝඩ උපක්‍රමයක්ද මේ කරන්නේ කියලා. මොකද ජාවාරංකාර පන්තියක් පාලනය කරනකොට ඔවුන් මේවා ඇතුලේ ජාවාරම් වෙනවා. අර්බුද ඇතුලේ ඔවුන් විසඳුම් හොයන්නේ ඔවුන්ගේ මඩියතර කරගන්න ක්‍රමහරහා. අපිට සැකයක් තියෙනවා අද මුද්‍රණ කර්මාන්තය ඉහළින්ම පවතින අපේ රජයට ආණ්ඩුවේ බලවතුන් බොහොම හිතවත් රාජ්‍යයක් වන චීනය වගේ රටක් තෝරාගෙන යෝජනා කරයිද කියලා අපි චීනයෙන් පොත් ගහලා ගෙවමු. ඔබේ පිටපත අපිට දෙන්න අපි ආයතනයක් පත් කරනවා චීනෙන් ගහලා පොත ගේනවා. එතකොට ලංකාවේ සම්පූර්ණ ග්‍රන්ථ කර්මාන්තය පමණක් නෙවෙයි මුද්‍රණ කර්මාන්තය ඒ අසිත ජීවත් වෙච්ච ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාට වැටෙනවා. ඒක මුදලාලි කෙනෙක් තර වෙනවා. එහෙම නැත්නම් සිංගප්පූරු ඉන්දියාව මේ වගේ රටවල් තෝරාගෙන වෙන ව්‍යාපෘතියක් මේ යන සැලසුම් අනුව අපිට සැකයක් තියෙනවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. පවතින මේ කඩදාසි ගියත් එක දැන් අභ්‍යාස පොත් දැන් තියෙන මිලට වඩා අධික මිලක් ඉදිරියේදී ඇති වෙයි කියලා ඔය කතා තේරෙනවා. ඒ වගේම පෙළ පොත් වලටත් අපිට ඉදිරියේදී මිලක් නියම වෙයිද නොමිලේ ලබා දෙන පාසල් වලදී. මම හිතන්නේ අනතුර පැහැදිලිව තියෙනවා. මොකද මේ වෙනකොටත් වෙළඳපොලේ ඔය කියන අභ්‍යාස පොත් හිඟයකුත් තියෙනවා. දරුවෝ ඉන්න දෙමව්පියෝ අභ්‍යාස පොත් රැස් කරනවා. ආහාර ද්‍රව්‍ය රැස් කරනවා වගේම දරුවෝ දෙතුන් දෙනෙක් පාසල් යන මේ නිවසක දෙමව්පියෝ ගිහිල්ලා කඩවල් වල තියෙන ආසන්න කඩවල් වලින් එක්සයිස් පොත් එහෙම රැස් කරනවා. අනතුරක් තියෙනවා. ඒකම පෙළපොත් ක්‍රමයටත් දැන් අපි කියපු විසඳුම ඉස්සෙල්ලා ඒගොල්ලෝ ආදර්ශයක් හැටියට ගේන්න පුළුවන්. අපි චීනෙන් පෙළපොත් ටික ගහලා ගේනවා කියලා මේ තියෙන අර්බුදයට විසඳුමක් හැටියට චීන රජය අපිට විශාල උදව්වක් කරන්න ඉදිරිපත් වුණා. හාල් දෙනවා වගේ කියලා එහෙම විසඳුමක් එන්න පුළුවන්. ඉතින් මේ අවධානම තියෙනවා මේක ඇත්තටම තියෙන අර්බුදය ඔවුන්ගේ වාසියට අරවගෙන ඒක ජාවාරමක් කරගැනීමේ භයානක තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. ඔව් දැන් විශේෂයෙන්ම කතාවට බහින තත්ත්වයකට හැමතිස්සෙම ආණ්ඩුව ගැසට් එකක් කරනවා කියන එක. ඒක ගැසට් එකක් නම් තියෙනවා මම පත්තරේ. ගැසට් එකට වඩා අපි කැමති අර සල්ලි වැච්චි ගහන මැෂමෙන්ට කඩදාසි නැතුව යනවා. මෙතන අර්බුදෙට හොඳම විසඳුම ඒක කියලා අපි විශ්වාස කරනවා. පුළුවන් නම් ඒ සල්ලි අච්චු ගන්න කඩදාසියට නවත්තන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ රටට ඉතාම වැදගත්ම කාරණේ. පුරාණා දකින්නවද දේශීය වශයෙන් කඩදාසි සපයා ගැනීමේ හැකියාවක් තියෙනවද? ඒක ශනිකව ඇති කරන්න බෑ. දැන්ට තියෙන නිෂ්පාදන අපි දන්න තරමට ඒවා ඝන කඩදාසි නිෂ්පාදනයක් තමයි අපේ ලංකාවේ දැන්ට කරෙන්නේ. ඒ කියන්නේ පිදුරු සහ අපතේ යවන කඩදාසි ආශ්‍රිතව කරන නිෂ්පාදන. නමුත් පොත් මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය GSM ක්වලිටි වර්ගයේ කඩදාසි එකවරම නිෂ්පාදනය කිරීම අමාරුයි. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මම හිතනවා අපේ ලංකාවේ
Sri Lanka ini prakarsa ke Sangga meja meja dekaran apa luang? Mukhtar Lanka Sri Lanka ini prakarsa ke Sangga meja kenapa prakarsa ke Sangga meja Lanka itu ni tama balewa sah danwa daya tanya. Jadi unta yojana orang jadi dipajakan pola unta visal gudne gila kuttina. Memahitan hiskote gila kuawicino karena unta orang jadi unta itu kuttina, hekia kuttina yojana karena tapi kada dasi nispa dengan karena puri karman salah tapi potsandha me Lanka ini me istabita karena nangkila. Memahitan ini me ukum ekam Hara damwela ka puru kadi da iti ini. Iti me jawaram kara samajya ketuli, jawaram kara despana sanskutiya ketuli, manghita ne weva ke wisendungwala te ai kela. Meka tawathunda jawaram bawada pachkaragan ne kohomada kiyana me turumpo tama megullu manghita ne idiriti pawichcha karanne anithya wata wage ma. E wage wata wage Lankawa balanakota Lankawa puwathpat aayathana vishala pramanayak tiyenawa. එතකොට මේ පුවත්පත් ආයතන වල මේ මේ මුද්‍රණයේ කටයුතු අපහිටියොත් එහෙම ඒ සේවකයන්ට වෙන මේ අපහිටියොත් ගන්න විශාල සේවක ප්‍රමාණයකට රැකියා හිමි වෙනවා. ඔය එක තමයි මුද්‍රණ කර්මාන්තය. දැන් මුද්‍රණ කර්මාන්තය ගත්තාම අපේ මසිඹුල සහෝදරයා කිව්වා වගේ අපිට නොපෙනෙන විශාල කණ්ඩායමක් ඒවා සේවය කරනවා පිටපත් කියවන්න ඊට පස්සේ තවදුරටත් ඔය පිට මේ මේ පිටු සකස් කරන්න ආදිවාසීන් විශාල කණ්ඩායමක් ඉන්නවා චිත්‍රාන්දන අය චිත්‍ර ශිල්පියෝ මේ විදිහට සැඟවුණු ප්‍රවාහණය වෙලඳක් කර වෙලෙන්ද සාමාන්‍ය ඔය එකනම් පොත් වෙලෙන්ද දැන් පොත් වෙලෙන්ද පත්තර කඩ වෙලෙන්ද දැන්ට සමහර පොත් පත්තර කඩ වල භාගයක් වහලා බුලත් පිට කඩ සහ වෙනත් ආප්ප කඩ රීමේ දාලා තියෙනවා මේ ඉදිරියේදී ඒවා වෙහිලා යන්න පුළුවන් අර නොකේවන අන්ධ සමාජය බිහි වෙන්න පුළුවන් අර එක්තර අවස්ථාවක අපේ ඉංග්‍රීසි ලේකකෙක් වන මට මතක විදියට ටෙනිසන් හරි කවුරු හරි ඒ වගේ දිශේෂ්ට ලේකකෙක් කියනවා පොත්පත් නැති නිවසක් අඳුරු ගුහාවක් වැනිය කියලා පොත්පත් නැති නිවසක් අඳුරු ගුහාවක් වැඩිය කොච්චර මත හරිද ටෙනිසන්ද අරවත් John Milton ke lekak kaviya kiyenawa potpat nethi nivasak anduru guhawak kaniya ehi wesenno arda minisunnya kiyala ma hitanne ape rate anne John Milton ke api avadanam sagat satte nirmanawen pawathinawa kiyana ekai api hitanne namuth api jathika janabalavege kalaakaryo hatiyata jathika janabalavegeyat ekka ekabaddala inna jananiyo kalaakaru hatiyata api meka dakinne මේ පවතින ක්‍රමයේ වෙනසක් ඇති කිරීම තුලින් පමණක් විසඳිය හැකි කාරණාවක් කියන එක. සමස්ත රටම දැන් කියපු විදිහට ඩිස්ප්‍රින් පැනඩෝල් පෙති දෙකක් ගන්න මැරිබන්ටවට මේ රට අර්බුදයට ගිය රටක පොතක් කියන එක අර මේ යකඩ මල්ලට කුල්ල ගැහුවා නම් පම්මල්ල නොබලා විසිකරන කිව්වා වගේ මම දන්නේ මේක අර බොක්කටම වැදිලා තියෙන්නේ ද අපි කොහොම සරල භාෂාවෙන් කියනවා. එහෙම තැනක මේ ජරා ජීර්ණ ක්‍රමය අවුරුදු 74 30 පැවිදිච්ච මේ ජරා ජීර්ණ දූෂිත අදම සමාජ දේශපාලන සංස්කෘතිකමය වෙනස් කිරීමකින් තොරව මම හිතන්නේ මේකට විසඳුම් හොයන්න බෑ අපි පැලැස්තර විසඳුම් ගැන විශ්වාසයකුත් නැහැ ඒක නිසා අපි මේක ජනාධිපතිතුමාට හෝ සංස්කෘතික ඇමතිතුමාට හෝ ලිපි ලියලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් හැටියට දකින්නේ නැහැ අපි දකින්නේ අනාගතයේදී ඇති කරන සමාජ සංස්කෘතික දේශපාලන වෙනසකින් පමණයි මේකට නිශ්චිත විසඳුමක් හොයන්න පුළුවන් වෙන්නේ